ක්‍රිකට් තරගය ඇතුළු අනිත් තරඟ දෙකත් අපි හොඳට කරලා බිග් මැච් එකේ තරඟ තුනම ජයග්‍රහණය කරා. ගිය අවුරුද්දේ හොඳ සමබර කණ්ඩායමක් හිටියා. අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් ගොඩක් හිටියා. ඒ කට්ටියකින් 5 දෙනෙක් විතර මේ අවුරුද්දේ නැති වුණත් ගිය අවුරුද්දේ ගහපු කලර්ස්මන්ලා 7 දෙනාම 7 දෙනෙක් වගේ මේ අවුරුද්දෙත් ඉන්නවා. බිග් මැච් එකට හොඳ බැලන්ස් ටීම් එකක් ඉන්නවා. ක්‍රිකට් බිග් මැච් එක හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා. පාර ටීම් එකෙන් 6 දෙනෙක් විතර කැප්ටන් වයිස් කැප්ටන් ඇතුළුව 6 දෙනෙක් විතර එළියට ගියා. ඒත් ගිය අවුරුද්දේ ස්කොඩ් එකේ හිටපු 7ක් මේ අවුරුද්දෙත් ඉන්නවා. මේ අවුරුද්දේ පර්ෆෝමන්ස් ගත්තොත් ලකුණු වැඩිම මම 600 සීමාව පසු කරලා තිනවා. ඊට අමතරව යොහාන් ලියනගේ ලකුණු 500 සීමාව ළඟා කරගෙන තිනවා. පන්දු යැවීමෙන් ගත්තොත් පුන්තිල කඩලු 50 සීමාව පසු කරලා තිනවා. ඊට අමතරව යොහාන් කඩලු 40 සීමාව පසු කරලා තිනවා. මේ අවුරුද්දෙන් කණ්ඩායමෙන් මේ කණ්ඩායමෙන් 7 දෙනෙක් එළියට යනවා. මේ දෙවන අවුරුදු තමයි මේ තර්ස්ටන් කණ්ඩායමත් සමග සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට අපි ගිය වසරේ අපි හොඳ සීසන් එකක් අවසන් කරා. ඒ වගේම දැන් මේ වසරෙත් අපි බලාපොරොත්තු වෙනවා අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. මේ සීසන් එකත් අපි හොඳට ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැනට අපි තරඟ 12කට සහභාගී වෙලා පූර්ණ තරඟ ජයග්‍රහණ 3ක් ලබාගෙන තියෙනවා. ඒ අතර ප්‍රථම ඉනිම තරඟ 5ක් ජයග්‍රහණය කරලා තියෙනවා. අපි දැනට හොඳ මට්ටමක ඉන්නවා. කණ්ඩායමක් වශයෙන් හොඳ ටීම් එකකුත් ඉන්නවා. ඉදිරි තරඟත් අපි හොඳට ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පොඩි ප්‍රෙෂර් එකක් තියෙනවා. මොකද මේ ගිය අවුරුද්ද අපි තරඟ 2-day එක 1-day තරඟ තුනම ජයග්‍රහණය කරා. මේ අවුරුද්දෙත් ඒ තුනම අපි ආරක්ෂා කර ගැනීමට අපිට පොඩි ප්‍රෙෂර් එකක් තියෙනවා. හැබැයි අපිට හොඳ ටීම් එකක් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඉසිපතර කණ්ඩායමට හොඳ තරඟයක් දීලා හොඳ මට්ටමෙන් මේ බිග් මැච් එක ඉවර කරනවා. ගිය අවුරුද්ද අපි 2-day එකේ ක්වාටර් ෆයිනල් වෙනකන් ගියා. 1-day එක ගත්තොත් 1-day එකේ අපි සෙම් ෆයිනල් වෙනකන් ගියා. මේ අවුරුද්දේ අපි මැච් දැනට මැච් 12ක් සෙල්ලම් කරලා තිනවා. ඒකෙන් පූර්ණ ජයග්‍රහණ 3යි පළමුවෙනි ජයග්‍රහණ 5යි වාර්තා කරලා තිනවා. මැච් දිනන අවස්ථාවලදීත් පරදින අවස්ථාවලදීත් කෝචස්ලා දෙන්න අපිත් එක්ක හිටියා. ඒ දෙන්න ගොඩක් සපෝට් එකක් දුන්නා. ඉස්කෝලේ ආදි ශිෂ්‍යයොත් ඉස්කෝලේ ගුරුවරුත් ලොකු සපෝට් එකක් දෙනවා අපේ ක්‍රිකට් එකට. ඔය කියන්නේ මේ අවුරුද්දේ රිච්මන් මහනාම නාලන්ද වගේ හොඳ ඉස්කෝල අපිට සීසන් එකේ හම්බුණා. කැප්ටන් වශයෙන් මම හිටියට අනිත් සීනියර් ප්ලේයර්ස්ලා මට ගොඩක් උදව් කරා. ඒක නිසා එතන ලොකු මට ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බේ නැහැ. ඒගොල්ලෝගේ සපෝට් එකත් මට ලැබිච්ච නිසා නෝමල් ලොකු ප්‍රෙෂර් එකක් නැතුව අපිට මැච් වලට මුහුණ දෙන්න පුළුවන් වුණා.
ලබ්ලෙවල් එකයි ස්කූල් ලෙවල් එකයි පොඩක් පොඩි ඩිපරන්ස් මොකද පාසල් ශිෂ්‍යෝ ගත්තම අතන ප්‍රොෆෙෂනල් මට්ටමට යනවා ක්ලබ්ලෙවල් එක. එතන එක එක කෝචස්ලයින්න එක එක ඒරියස්වලට මෙතන පොඩ්ඩක් අඩුයි. මෙතන එකම කෝච තමයි හැම ඒරියස්ම බලන්න තියන්නේ. ඉතින් මෙතන තියෙන ෆැසිලිටි අපිට හොඳ පාසුකම් තියෙනවා දැනට. නමුත් අතන පොඩි ඩිපරන්ස් එකක් තියන්නේ මේ අර ලොකු ලෙවල් එක ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් ක්‍රිකට් එකක් ගන්න මේ ළමයි ටිකව මම ඒ මට්ටමට තමයි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඒ ප්‍රොෆෙෂනල් මට්ටමට ගෙනාම හරි ලේසි ක්‍රිකට් එක ඉහළට ගෙනියන්න. ජයවිහාන් ලකුණු අතරට පැමිණීම සහ ඊට සහයෝගයක් ලබා දුන්න යොහාන්, යොහාන්ත් ලකුණු 500 සීමාවට ඇවිල්ලා ඉන්නවා. ඒ දෙන්නත් සමග ඉතුරු අයත් ඒ සම්බන්ධතාවය අරන් යනවා. කඩුල් ලබා ගැනීම සම්බන්ධව පුන්තිල සමන්ත ඉදිරියෙන් ඉන්නවා. එයාට ලොකු සහයෝගයක් ලබා දීලා තියෙනවා යොහාන් සහ බවන්තත් ඉන්නවා අතර. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ගොල්ලොම්ම ඉදිරියට ගෙන යාම තමයි ඉස්සිය තව ඩෙවලොප් කරලා ක්ලබ් ලෙවල් එකට අන්ඩර් 19 එකට ඒ වගේ තත්ත්වයට ගේන්න තමයි බලාපොරොත්තු. දැනට තියෙන ලොකුම ටාගට් එක තමයි මේ අවුරුදු බිග් මැච් එක. මේ බිග් මැච් සීසන් එක ඒ මැච් එක හොඳට කරලා ඊට පස්සේ ටූර්නමන්ට් එකේ අපි වන් ඩේස් වලට ක්වොලිෆයි වෙලා ඉන්නවා. ඒ හැම වෙන මැච් ටිකෙන් පුළුවන් උපරිම දක්වා ගිහිල්ලා ෆයිනල් එකක් ගන්න තමයි ටාගට් එක. කැප්ටන් විදියට ඊළඟ අවුරුද්දට කියන්න තියෙන්නේ මෙතනින් මගේ ටීම් එකෙන් ප්ලේයර්ස් ගොඩ මේ ප්ලේයර්ස්ලා සීනියර් ප්ලේයර්ස්ලා 3-4 දෙනෙක් මෙතන ඉතුරු වෙනවා. ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ අනිත් එන අලුතෙන් එන ෆ්‍රෙෂර්ස්ලවත් හදාගෙන මේ ක්‍රිකට් එක තව ඉස්සරහට අරගෙන හොඳ තැනකට යන්න කියලා විශ් කර. අපේ ප්ලේස්ලා අතක් එලියට ගියකිල අපිට ගැටලුවක් වෙන්න මොකද අපි අන්ඩ 13 එක ඉඳන් පොඩක් අපි ඩියවලප් කරන්න යනවා. ඒ ප්ලේස්ලා අයිඩෙන්ටිෆයි කරලා ඒ ප්ලේස්ලා මේ අන්ඩ 19 ලෙවල් එකට කොහොමද ගේන්නේ ඒගොලුන්ගේ ඒ තත්ත්වය අපි ඉහලට ගන්න අපි ගොඩක් ද මාන්සුවෙලා ඒ ප්ලේස්ලා හදාගෙන උඩට ගේනලා තමයි ඉන්න. දැන් ඒගොල්ලොත් අපිත් එක්ක පූුණුවෙන් සමඟ සම්බන්ධවෙලා ඒ දිගටම අපි ඒගොල්ලන්ගේ පූුණුවෙන් කරගෙන ගොලොම ඩිවලප් කරගෙන යනවා මේ අන්ඩ 19 ලෙවල් එකේ මැච් වලට සහභාගී කරනවා. ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepaparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.